नमो मरिनी प्रिय प्रसाद पूर्ण मंत्यनी स्वामी मान से ओब किरेय स्त्री नत्रे आशीर्वाद लद्दी ओब वांसे ප්‍රසතුමන්තුල මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනිය අදත් මම ඔබ සමග මෙනෙහි කරන්නට සූදානම් වෙනවා දේවමාතාන් වහන්සේගේ ප්‍රාර්ථනීය විග්‍රහයේ තවත් යදීම් දෙකක් පිළිබඳව විශාරද බුද්ධග්‍ර වූ කන්‍යාවෙනි වන්දනීය වූ කන්‍යාවෙනි අපි නිරන්තරයෙන්ම අපේ යදීම් වල එන තවත් යදීම් දෙකක් පිළිබඳව තමයි අද මම ඔබ සමග මෙනෙහි කරන්නේ මොකද්ද මේ විශාරද බුද්ධග්‍ර වූ කන්‍යාවෙනි කියලා කියන්නේ अभी मैं विशार बुद्ध बुद्धि के लिए अभी हितन देखुटापत्वलापत्लियला अभी लबागत धनुमत मे लोके वटपिटा में लबागत धनुमते विशारद धनुम कियला नम देमाता हस्यन कथा कर्णपट मेट ईट वड़ा विनस्तेमक्ति प्रेमा अभी इंग्लिश इंकिन प्रूडेंस ये स्थानेट अणु हरितीरने गण निवेदि तीरने गन्नतीयन हेकिवट तम विशारद बुद्धि अग्रे किलकिया अग्र ऊ देता किलकिया देता मिशा ये मोहते हकिलेन्न तो हरितीरने गन्नत पुलवांगुनु किसी कि दकिन शुद्ध सभा इतिहास बहुत नमु देता निरंतर इतुमे जीवते ये अवस्थावट अणुक्रियाकला कथोलिक सभा धर्म उपदेशे එදාස් 806 ඒ වගන්තිය මෙන්න මෙහෙම සඳහන් කරනවා ස්ථානයට උචිත නුවණ නම් සෑම අවස්ථාවකදීම යහපත් දේ තීරණය කිරීමට හා එය අත්කර ගැනීමට නිවැරදි ක්‍රම තෝරා ගන්නට ප්‍රායෝගික හේතු යෝග්‍ය ලෙස තීරණය කරන ධර්ම ගුණයයි ප්‍රායෝගික හේතු කියන්නේ අවස්ථාවට නිවැරදිව මම ක්‍රියා කරන්නේ අද සමාජයේ දිහා බලපුවම අපි හරි ඉක්මන් තීරණ ගන්න මිනිස්සු ඉන්නේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරී ඉක්මන් කේන්තිය තියෙන අය ඉන්නවා හිතන්නේ නැතුව එක පාරටම තීරණය ගන්නවා හරිද වැරදිද මේකෙන් වෙන පළ විපාක මොනවාද කියලා අපි හිතන්නේත් නැහැ මේ වර්තමාන සමාජයේට මේ දේවමාතාවන් වහන්සේගේ ගුණය ඉතාමත් වටිනවා එතුමියගේ ජීවිතයේ දිහා බලන්න ප්‍රේමවන්තේනි සිමියන් දිවසිවරයාගේ දිවසිවකයේදී එතුමිය සිත්තේහි නිදන් කරගෙන කලබල වුණේ නැහැ स्वामी हंस देवमालिकावधि कलबल उन्नमाता हंस जीवित कलबल कल्पना करलायट अवश्य विधिट ये तीरने हृदय साक्षी निवेदितुवट क्षणिक मगपेन्वाण युतु नुअन मेकट युतु नुअन गिलकिया युतु नुअन सतु मिनिसा मेम विश्व विश्वट अणुव तमंगे हसीरीम अधिष्ठान कर गानी पालने कर गानी इतम लसन कीमन मे शुद्ध सभा कथोलिक सभा धर्म उपदेश सटसी हये तम मम तम जीवन प्रेम सहोदर सहोदी युतु नुवन सतु मिनिसा निम विनिश्चयट अणुव तमंगे हसीरीम अधिष्ठान कर गानी पालने कर गानी वरदि रहितवा सकमुसु तेन अभिभवायमिन यहापद्दे अत्करगन मटत अयहापद्दे मगहरी मटत सदाचारात्मक विशेष अवस्थावलदी अपि अदाल करगन्ने मेम धर्म गुणे उपकारेन इतिन देवमाता अनुहासेत अपि विशारद बुद्धियग्र कन्यावेनी किला याज्ञा करनकोट अपिट मतक करला देन्ने मे दी प्रेमान्तेने निरंतरेम वर्तमान समाजे अपिट अवश्य देयक मे दी अपिट स्थानयट युति योग्य युतु नुवन अभी अवश्य विशारद बुद्धियग्रु कन्या युतुमियट अभी याज्ञाकर मे प्रार्थना की प्रेम तीन मे वचने अभी मे यदुम उच्चारण कर मतक्रोन दे माता हकिया दे मैनी अट दक्ति वे कलबल ये स्थाने उचित अनीत यदु मम बस मगे दागा वंदनीय ऊ कन्या
මේක හරි පහසුයි අපි තේරෙනවා අපි වන්දනීය ඌ කන්‍යාවෙනි කියලා අපි යාඥා කරද්දිම අපේ වන්දනාව ලැබිය යුතු තැනැත්තිය තමයි දේවමාතාන් වහන්සේ කියලා අපි කියන්නේ. ඔබ දන්නවා මංගලම් කියවීමේදී ඒ වන්දනීයත්වය ලැබුවා දේවමාතාන් වහන්සේ දේවදූතයාගෙන් ගාබ්‍රියෙල් දේවදූතයා ඇවිල්ලා නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණ වන්තිනී කියලා යාඥා කරා. ඇයට ඒ වන්දනීයත්වය ලබා දුන්නේ දෙවියන් වහන්සේගේ ඒ දේවදූතයා. දෙවියන් වහන්සේගේ දූතයා. ඉතින් අපි ඇයට දෙන වන්දනීයත්වය කොහොමද අපේ ජීවිතය ඇල අපි මේ කතෝලික සභා විශ්වාසයේ දිහා බලපුවහම පේනවන්තෙන්නේ අපි දේවමාතාන් වහන්සේට දීලා තියෙන ප්‍රධාන තැන. ඒ ඇයව දේවත්වයෙන් සලකන්න නෙමෙයි. අපි කරන වැරද්දක් තමයි ප්‍රේමාන්තේනේ සමහරක් වෙලාවට ඒ අපේ තියෙන අසීමිත ආදරය නිසා දේවමාතාවන වහන්සේට අසීමිත බැතිය නිසා ඇයව දේවත්වයෙන් සලකනවා. නමුත් ඇයව දේවත්වයෙන් සලකන්නේ නෙමෙයි ස්වාමීන් වහන්සේ ඔබගෙන් මගනොත් බලාපොරොත්තු වන්නේ. ඇයට නිසි ගෞරවය දෙන්න. අපේ විශ්වාසයේ නිසි තැන දෙන්න. අපේ විශ්වාසයේ නිසි තැන දෙන්න ඇයට. මොකද අපිට විශ්වාසය කියලා දෙන්නේ දේවමාතාවන වහන්සේ. ඇයිගේ ඒ එදා මංගලම් කීමේදී වචනේ තෙමද මාංශගත වුණේ කියලා කියනකොට ඇය කිව්වා මම ඔබ වහන්සේගේ දාසිය ඔබ කී ලෙසම මට සිදු වේවා කියලා. ඉතින් අපේ විශ්වාසයේ මුලකුරු කියලා දුන්නේ දේවමාතාවන වහන්සේ. එතුමියට නිසි ගෞරවය දිය යුතුයි. නිසි වන්දනාව දිය යුතුයි. අද අවාසනාවකට වගේ අපේ කතෝලිකයන්ට තියෙන එක එල්ලවෙන එක චෝදනාවක් තමයි දේවමාතාවන වහන්සේට අපි දීලා තියෙන තැන වැඩි. අන්‍ය ආගමිකයෝ අපිට දුෂ්පවරනවා. නමුත් ප්‍රේමන්ත සහෝදර සහෝදරිය අපිට එහෙම කියන්නට බෑ. බලන්න අද අපේ විශ්වාසය රැකගන්නේ අපි එතුමියට තියෙන වන්දනාව නිසා නෙමෙයි. එතුමියට දෙන ගරුත්වය බැතිය නිසා නෙමෙයි. බලන්න අද සිද්ධාස්ථාන කොහොමද තියෙනවා දේවමාතාවන වහන්සේට කැප කරපු. ඉතින් අපි නිරන්තරයෙන්ම වන්දනීය වූ කන්‍යාවෙනි කියද්දි ඇය ඔබටත් මටත් ආදර්ශයක්. ඇය ජීවත් වුණා ඒ පැසසුම් ලබන්නට, ඒ ගෞරවය ලබන්නට හැකි විදිහට පුළුවන් ආකාරයෙන් යහපත් ජීවිතයක් ඇය ගත කරා. ඉතින් අපි නිරන්තරයෙන්ම මේ යදුම යදින අවස්ථාවේදී අපි දේවමාතාන්සේට දුමහතාන් වහන්සේට යාඥා කරමු අපිටත් ශක්තිය දෙන්න දේවමෑණෙනි. ඔබ ඔබතුමිය වගේ යහපත් විදිහට ජීවිතය ගත කරන්නට අපේ විශ්වාසය තුළ ඔබතුමියට විශේෂ ස්ථානයක් දෙන්නට ඔබසමගේ විශ්වාසය තුළින් අපේ විශ්වාසය තර කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දෙන්න. දේවපියාණන් වහන්සේගේ කැමැත්ත නිරන්තරයෙන්ම අපේ ජීවිතේ ඉෂ්ට කරගන්නට අවශ්‍ය වරප්‍රසාද ඉල්ලලා අපි විශේෂාකාරවකින් නිරන්තරයෙන්ම මෙම දේවමාතා ප්‍රාර්ථනාවය උච්චාරණය කරන අවස්ථාවේදී තේරුමක් ඇතුව උච්චාරණය කරන්නට, ඒ හැම වචනයකම හැම යදුනකම තේරුම් අරගෙන ඒ වෙනුවෙන් යදින්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඉල්ලලා අපි යාඥා කරමු. ආමෙන්.